අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත වත්මන් ආණ්ඩුව දේශීය සම්පත් වෙන්දේසිකරුවන්ට විකුණන බව විපක්ෂ නායක කියයි ශ්‍රී ලංකාවට එරෙහිව සාක්ෂි රැස් කිරීම සම්බන්ධයෙන් ඇමති ජී.එල් ගේ විරෝධය පාසල් සෞඛ්‍ය සහකාර සේවකයින් අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරිපිට විරෝධතාවයක දැන් දේශීය පුවත් යුගදෙනමි බලාගාරයේ අයිතිය අපිට දෙන්න ඇමරිකන් සමාගමට පිස්සුද මන්ත්‍රී රාජිත ප්‍රශ්න කරනවා යුගදෙනමි ගිවිසුමට විරුද්ධ වන්නේ කුහකෙයින් මන්ත්‍රී සාගර කාර්යව සම් පවසනවා මේ කෙරවල පිටිය බලාගාරයේ කොටස් ඇමරිකාවේ සමාගමක් වෙත ලබා දීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කෙරවල පිටිය යුගතනවි විදුලි බලාගාරයේ කොටස් 40ක් ඇමරිකානු සමාගමකට ලබා දීමට රජයේගත් තීරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා මේ පිළිබඳ තොරතුරු කරලියට පැමිණීමත් සමගම රජය නියෝජනය කරන හවුල්කාර පක්ෂ කිහිපයක නායකින් ඊට තමන්ගේ අප්‍රසාදය පළ කළ නමුත් මේ වන විට රජය නියෝජනය කරන මැති ඇමතිවරු බොහෝ දෙනෙක් යුගතනවි බලාගාරයේ කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සම්බන්ධයෙන් කැමැත්ත පළ කරමින් සිටිනවා මේ අතර සමගි ජනවල වේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති මහනාහිමිවරුන් බැහැදක මේ පිළිබඳ සංදේශයක් බහර දීමට මහනුවරට පැමිණියා ප්‍රථමයෙන්ම පිරිස අස්කිරි විහාරයට ගොස් අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදක සිය අදහස් පළ කරමින් ඊට අදාළව සකස් කළ සංදේශය බහර දෙනු ලැබුවා आरक्षा करपक्षे आरक्षा कर महाजनता चांदी रख आरक्षा कर बलापुर महाजनता ईट विरुद्ध यम सिद्ध एक गरदी की प्रकाश करपक्षे विपक्षे साक्षा कर ඉන්නතුරුව මල්ලතු මහ විහාරයට පැමිණි පිරිස මල්ලතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි හිමියන් බැහැදක සිය සංදේශය බහර දීමට කටයුතු කළා මෙම සංදේශයේ විස්තරාත්මක කරුණු සඳහන් වෙලා තිබෙනවා නම් අපි අස්කිරි මානක ස්වාමීන් වහන්සේත් හමුණ උදේ වුණාන්සේ කිව්වා කාර්ය සංඝ සභාව දෙක ඇදවලා මේක මොනවාරි ගැදවයි මොනවාරි පොවතේ මැදිහත් වෙලා තව බල අරගෙන තුල ඉන්දියාවත් බලන්නේ එසකොට යම් නම් තියෙන ගන්නවා ඇති කොහොම හරි තියෙන इन अनतरुव समग जन बल वेगे महाजन नियोजित इन सह वृत्तीय समिति माध्य हमुए अद हस्पाल कला मैं आंड बलेट पत्तु ने राज्य देपल आरक्षा करनो के रटे संपत नमु तादा मिनिस्टर ने लबिला तेने आंड वक्त में देपल वेलेद सभागवक आपुदाई नला पे वटिना देपल अतिपूज्य महानायक स्वामी उन्वांसे तापी करनु दितुपत के रुआब उन्वांसे के प्रतिचारे उड़े में बलागारे विकिनीम भयानक उन्वांसे आपीट की हुआ अस्किरी मालवतु संघ सभा वंचनक विधियट दूषित विधियट अमेरिकन पूर्व सेलाकोट ඔවුන් කටයුතු කරලා තියෙන හොර රහසේ මේ ලංකාවට සදාකාලිකවම සියලුම බලාගාරවලට ඒ වගේම ගෘහස්ත භාවිතයට කර්මාන්ත සඳහා LNG සැපයීම සඳහා වන ඒකාධිකාරය ඇති කර ගැනීමට වර්තමාන රජය රටේ දේපල ආරක්ෂා කරනවා කියලා ජනතාව රවට්ටලා එදා අයියා 2015ට ඉස්සල්ලා කොළඹ වටිනාම ස්ථානයක් වන ශැංග්‍රිලා හෝටලෙට ලබා දුන්නා හමුදා මූලස්ථානයේ අක්කර 10ක්
එතකොට අයියා එහෙම ලබා දෙනකොට මේ රටේ ජනතාවට මල්ලි මොකද්ද කිව්වේ? අපි මේ සියලු දේවල් ආපහු ආණ්ඩුවට රටට ගන්නවා කියලා කිව්වා. ආරක්ෂා කරනවා කිව්වා කි. අද මොකද්ද කරන්නේ? අද අපි වැහැදිලිම කියන්න ඕනි විශාල අනතුරක් තියෙනවා රටට. විශේෂයෙන්ම බලශක්තිය මේ වෙනකම්ම පෞද්ගලික කරගෙන ලක්ුණේ නැහැ. ඒක රට තුල තිබුණේ. ඉතින් ඒක විකුණුවාම අනාගතයේ විශාල ප්‍රශ්නයක් අපේ රටට ඇති වෙනවා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍ය දැක්මේ තියෙනවා දස්වැදෑරුම් ප්‍රතිපත්තියක්. දෙවෙනි අංකයේ හැටියට තියෙන්නේ රාජ්‍ය විවසායන් පෞද්ගලික අංශයට දෙන්නේ නැහැ. රටට අහිතකර ගිවිසුම් අස්සම් කරන්නේ නැහැයි කියලා තමයි එතුමා 69 ලක්ෂයේ ඡන්ද ලබා ගත්තේ. එහෙමනම් ඒ ජනමතයට විරුද්ධව ක්‍රියා කරන ආකාරයක් පේනවා. මේක ඉතාම බරපතල දෙයක්. ඒ වගේම රටේ තියෙන ජාතික ආරක්ෂාවටත් ඉතාම බරපතල කාරණාවක් හැටියට අද මතුවලා තිබෙනවා. මේ බලාගාරයෙන් මෙතනින් නතර වෙන්නේ නැහැ. මේ රටේ සියලුම දේවල් මේ සහෝදරයෝ සහ පුත්‍රයෝ කියන සමාගම් විසින් මේ රටේ කුණු කොල්ලෙට විකුණලා අනාගතේ අපේ රටේ ඒ රටවලට උකස් වෙන්න ඇරලා අපේ රටෙන් ඒක තම තමන්ගේ රටවල වලට තමන්ගේ පදිංචිය තියෙන ඒ රටවල වලටයි මේ රටේ ඉපදිච්ච අහිංසක අම්මගේ තාත්තගේ දරුවට මේ රට එක එක රටවල කොලොනි බවට පත් වෙච්චි එක එක රටවල වහල්ුම් බවට පත් වෙච්චි එක එක රටවල කුලීකාරයන් බවට පත් වෙච්චි රටක පුරවැසියෝ බවට පත් වෙන මේක විකිරීම රාජපක්ෂ රජය ජනතාව පිට අසීමිත බදු බටවන දූෂිත කොමිස් ගත්තු ණය ගෙවන්න ගත්තු මිලියන 250ක් නං මේක දේශද්‍රෝහී ගනුදෙනුව විදුලි බල ඇමතිතුමා කිව්වා මීට දවස් 3කට ඉන්න මාධ්‍යයට ඇවිල්ලා කිව්වා අවුරුද්දක් වෙනකන් ජනතාව විදුලි බිල ගෙවලා නැහැ අමාරු ඉන්න අපි ඊළඟට අපිට පියවරක් ගන්න වෙනවා මේ සමාගම ලබන අවුරුද්දේ ජූලි මාසෙ ඉඳලා ක්‍රියාත්මක වෙනකොට ණයට විදුලිය අපේ ජනතාවට පාවිච්චි කරන්න හම්බ වෙන්නේ නැහැ විදුලි ඒකකයක මිල තීරණය කරන්නේ ෆස්ට් එක සමාගම දේශීය සම්පත් විදේශිකින්ට කුණු කොල්ලයට විකුණන වෙන්දේසිකරුවන් බවට වත්මන් ආණ්ඩුව පත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පානම ශ්‍රී බෝධි රුක්කාරාමයට පැමිණි අවස්ථාවේදී මාත්‍ය වෙත අදහස් පළ කරමි. අපේ රටේ ඉඩම් සම්පත ඇතුළු රාජ්‍ය සම්පත් කුණු කොල්ලෙට විදේශිකින්ට තුට්ටු දෙකට කුණු කොල්ලෙට විකුණන යුගය. ලොකුවටම කිව්වේ අපි දේශප්‍රේමීන් කිසිදාක රටේ සම්පත් විකුණන්නේ නැහැ. එහෙම කියලා වැඩියෙන්ම විකුණන වෙන්දේසිකාරයෝ බවට අද මේ රජය පත් වෙලා තියෙනවා. බොහොම කනගාටුදායක තත්ත්වයක්. මතු පරම්පරාවට දායාද වෙන සම්පත. තුට්ටු දෙකට කුණු කොල්ලට ඉකන් නෙවෙයි තරඟයට වෙන්දේසි. දැන් වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ වෙන්දේසි සූත්‍රය. තවත් පැත්තකින් පොදු ජනතාවගේ පුංචි මිනිහගේ ඉඩම් ටික මංකොල්ලහට. අද අපිට අහන්නට ලැබෙනවා පානකල ප්‍රදේශ අලුත් මාදිලි ඉඩම් මංකොල්ලයක් පටන් ගන්න තිබෙනවා. ඉඩම් මංකොල්ලෙට අපි ඉඩ තබන්නේ නැහැ. තවත් පැත්තකින් අර වැඩකට නැති ඇවිදිනු මන්තිරු ටික හද. හොඳයි ඇවිදිනු මන්තිරු හදන එක. මිනිස්සු ජීවත් කරනවා තමයි මන්තිරු හදන්නේ. රෝහලට උපකරණ ටික දීලා මව් සම්පත දරු සම්පත ජීවත් කරනවා තමයි මන්තිරු හදන්නේ. මහා කනගාටුදායක තමුන් නාසලට මේ රටේ පුරවැසියන් හැටියට හයියක් තියෙනවා. දේශපාලඥින්ට ඇඟිල්ල දික් කරලා වරදක් සිදු වෙනවා නම් වැරදි කරනවා. මේ ප්‍රතිපත්ති තමුන් නාසල අනුගමනය කරනවා. ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් අපේ රටට විරුද්ධව සාක්ෂි රැස්කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් විරුද්ධ වන බව අමාත්‍ය GLP නිස් මහතා පවසනවා. එමෙන්ම රට ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යාමටද කිසිසේත් එකඟ නොවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීතිය හා සම්ප්‍රදායට අනුකූලව ඉතාමත් වැදගත් මූලධර්මයක් වන්නේ සියලුම රටවල් ලොකු හෝ පොඩි සියලු දෙනාම එක විදිහට සැලකීම සමානතාවය. එම නිසා අපි කිසිසේත් එකඟ වන්නේ නැහැ ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉලක්ක කරගෙන අපේ රටට පමණක් සීමා වූ යන්ත්‍රණයක් ස්ථාපිත කළා අපේ රටට විරුද්ධව සාක්ෂි එකතු කරගෙන ඒ සාක්ෂි විශ්ලේෂණය කළා පදනමක් සකස් කර ගැනීමට අපේ රට ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යාමට. කාටද කියන්න පුළුවන් වන්නේ මේ ලෝකයේ විශාලතම ප්‍රශ්න ඇතිවන්නේ ශ්‍රී ලංකාව නිසා කියලා. බලන්න වෙන තැන්වල ඇති උග්‍ර ප්‍රශ්න මේ ඩොලර් මිලියන ගණන් අපේ රට ලුහුබැඳගෙන යාම සඳහා භාවිතා කිරීම කිසිසේත් උචිතද? ජනතාවට හොඳ කාලයක් උදා වීමට නම් රට ගොඩනැගිය හැකි පුද්ගලයෙකුට නැවත අවස්ථාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතාවට සහන ලබා දෙනවා කියලා කිව්ව විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා වැසින් රාජපක්ෂ මහත්මයා ආවට පස්සේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු එකතු වෙලා පෙස්සන් අතං කරා රැසින් දිබ්බා. ගිහිල්ලා බලධාරීන් හම්බුණා. අම්බෙලා කිව්වා බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට එවන්න. එතුමා පාර්ලිමේන්තුවට ආවොත් ඔක්කොම හරි කිව්වා. ඒගොල්ලෝ කිව්වා බැසිල් ආවොත් ඔක්කොම හරි කියලා. මේ මූලික අයිතිවාසිකම්
අහිමි කිරීමට බැසිල්ලාවට පස්සේ පියවර අරන් තියෙනවා. දැන් ජීවත් වීමේ අයිතිය නැති. ජීවත් වීමේ අයිතිය කියන්නේ මේ වෙඩිල්ලෙන් බෝම්බෙන් ආරක්ෂා විතර මේම නෙමෙයි. අනිත් ඒවා ජීවත් වීමේ අයිතිය. අත්‍යවශ්‍ය ආහාර ටික. දැන් ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක්. ආණ්ඩුව පළවෙනිද රට අරනවද නැද්ද තීන්දුව වෙන්නේ ඉන්ධන ගේන ප්‍රමාණය අනුව. දැන් පළවෙනිද ඉන්ධන ලැබෙයි කියලා බලාපොරොත්තු වෙද්දී එක්කලා තමයි රට අරනවා නම් අරින්න ඒගොල්ලෝ තීන්දු ගන්නනේ. බැසිල්ලාවට පස්සේ ඔක්කොම හරි ගියේ බැසිල්ට විතරයි. රටේ මිනිසුන්ට නම් මොකක්වත් හරි ගිහිල්ලා නැහැ කියන එක අපි කියන්නේ. විපක්ෂයේ බලය දැන් වැඩිපුර තියෙන පාර්ලිමේන්තුවේ සාධිතේ උදාහරණයක්. දැන් ආණ්ඩුවේ බලයේ තියෙන කණ්ඩායමක තත්ත්වෙත් පේනවා විපක්ෂයේ බලයේ තියෙන කට්ටියකෙත් තේරෙනවා. මිනිස්සු තේරුම් ගන්නට ඕන කතාවටයි ඉඹ ගන්න එකටයි වඩා ගන්න එකටයි මිනිස්සු අත ගන්න එකටයි තීන්දු ගන්නවද? එහෙම නැත්නම් මේ රටක් කරවන්න පුළුවන් තැන කොතනද කියලා ඉවරලා බලලා තීන්දු ගන්න ඕන. අපි කියනවා කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා කියලා. ඒ වගේ වැඩක් කරලා වැඩක් නැහැ. රට කොට ගන්න පුළුවන් මිනිහෙකුට නැවත අවස්ථාව දුන්නොත් ලංකාවාසී ජනතාවට නැවතත් හොඳ කලක් යාවි. ණය වෙමින් ඉදිකිරීම් කටයුතු සිදුකොට මුදල් ඉපයීමට වෙහෙසෙන ආණ්ඩුව නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්මින් සිල්වා මහතා පවසනවා. සෞභාග්‍ය දන්න ආණ්ඩුවක් දැන් මොකදලා තියෙන්නේ? මිනිසුන්ට අඩු ගානේ තුන් වේල කන්න දෙන්න බැරි මට්ටමට වැටලා තියෙනවා. සම්තරචනින් නම් මේ ආණ්ඩුවේ කිසි අඩුවක් නැහැ. වෙළඳ සැල් වලට ගියා, සද්ද දැම්මා, බඩු මිල අඩුුනෙත් නැහැ, බඩු හංගන එක නතර වුනෙත් නැහැ. ඉදිරියේදී සහල් මිල තවත් වැඩි වෙනවා. මේ වරායටව බෞටින් දාස් කරන බරුව ඉන්නේ ඩොලර් නැතුව. මේ ඩොලර් නැතුව හිඟා කරන ආණ්ඩුව කියනවා නම් අපි පිටින් හාල් ගෙනවා කියලා ඒක විහිළුවක් නේ. කාබනික පොහොර හදන්නෙත් නැහැ. වසවිස කියනවා කාබනික පොහොර කියලා. මේක අපි පෙන්වා දෙද්දිත් ඒක වෙනස් කරන ආණ්ඩුවට කිසිම ඕන කමක් නැහැ. කොම්පැනි කාරෙන්ගේ අල්ලස් වලට ආණ්ඩුව අපේ රටේ දේශීය කිරි නිෂ්පාදනයේ බිඳ වැටු. කිරි නැතුව මිනිස්සු පොලිමේ රස්තියව දෙනකොට ආණ්ඩුව කියනවා කිරි බොන්න හොඳ නැහැ විසයි කියලා. කිරි විසයි බොන්න එපා කියන ආණ්ඩුවේ ලොක්කම තැවරුම් අරනවා මේ ඇඳෙන ඉතිහාසෙ. දේශපාලන වෙනසක් කරන්නේ නැතුව මේ ධනවාදී අරමුණු මිලසින්ම තියාගෙන මොන ක්‍රමයකට ගියත් බේරන්න බෑ. මේ ජාවාරංකාර අරමුණුත් එක්කෙන් ආර්ථික හදන්න බෑ. ඒ කියන්නේ ඕනම තැනකට ජාවාරංකාරව පහිනවා. අපේ රටේ තියෙනවා පුල්මුඩේ කණිජ වැලි නිදියක්. ඉල්මනයිට් වෙන් කරගන්න වෙනම වැලි අයින් කරලා. ඒවා නිකන් අමුද්‍රව්‍ය හැටියට තුට්ටු දෙකට විකුණන අපේ රටවල. ණයට කාලා ඉදිකිරීම් කරලා හම්බ කරන්න හදනව මිසක් නිෂ්පාදන ක්ෂේත්‍ර අත ගහන්නේ නෑ. පරාක්‍රම සමුද්‍රයේ වටා ඉදිකර තිබූ විදුලි වැට ඇවිදින මන්තීරුව ඉදිකිරීම සඳහා ඉවත් කර තිබුණා. ඒ හේතුවෙන් වනාලි ගම්වැදීම් ඉහළ ගොස් ඇති බවටයි මහා සංඝරත්නය ඇතුළු ජනතාව චෝදනා කළේ. මෙම චෝදනා නිසා විදුලි වැට නැවත ස්ථාපිත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මත ඉදිකිරීමට යෝජිත ඇවිදින මන්තිරුවේ වැඩ මේ වන විට තාවකාලිකව නතර කර දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කිරීමට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය දිනවල මල්වතු අස්ගිරිය ඇතුළු මහා සංඝරත්නය බැහැදුටුවා. මේ අතර මෙම මන්තිරුවේ ඉදිකිරීම කටයුතු සඳහා විදුලි වැට ඉවත් කිරීම නිසා පසුගිය දිනවල වනාලි ගම්වැදීම ඉහළ ගොස් තිබුණා. ඊට පරාක්‍රම සමුද්‍රයේ සුරකීමේ සංවිධානයේ භික්ෂුන් වහන්සේ එකතුව නැගූ විරෝධය මැද්දේ වනජීවී නිලධාරීන් පැමිණ යළි විදුලි වැට ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම විදුලි වැට නැවත ඉදිකිරීමට අමතරව වැවෙහි රළවණාවද ස්ථාපිත කර දෙන ලෙසයි මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ. මේ අවස්ථාවේ ඇදීට අලි ගම්වැදීම නතර කිරීමේ අපේක්ෂාවෙන් මේ කාර්යය කළා නම් අපි එකට වනජීවී දෙපාර්තමේන්තුව අපේ ප්‍රසාදය ආශිර්වාදයේ පිරිනමනවා. මේ මන්තිරුව නිර්මාණය කිරීම තුළ සාංස්කෘතික විශාල සෝදාපාලුවක් අනාගතයේ මතුවෙන්න පුළුවන්කම තියෙනවා. පොළොන්නරුවේ ගොවියන්ගේ දරුවෝ මේ ස්ථානයේ විනාශ වෙනවා දකින්න අපි කවදාම ස්වාමින් වහන්සේලා හැටියට කැමති නැහැ. විශාල අනාරක්ෂිත බවක් ඇති වුණා. මේ මන්තිරුවක් ඉදිකරන්න කියලා පරාක සමුද්‍රයේ වැව් බැම්මේ වන අලි වදුරට ආරක්ෂාව පැවතිච්ච මේ විදුලි රැහන් පද්ධතිය ඉවත් කරන්නට කටයුතු කරලා තිබුණා. සියත කියන මාධ්‍ය වලින් ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුළින් මුළු රටම දැනුවත් වුණා මේ ඇති වෙලා තියෙන උපද්‍රවය පිළිබඳව. ජනතා අධිකරණයේ වශයෙන් අපි මාධ්‍ය වලට මේ වෙලාවේ ජනතාවගේ විශ්වාසයේ තියෙන පුද්ගලික මාධ්‍යයන් තුළ අපි රාජ්‍ය මාධ්‍ය පිළිබඳව කිසි විශ්වාසයක් නැහැ. රාජ්‍ය මාධ්‍ය දේශපාලඥගේ සපත්තුවේ යට වෙලා. මේ අතර මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරිවස මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා. සිංගප්පූරුවේ මැලේසියා වගේ රටවල් වල ගම්බද ප්‍රදේශවල ඇවිදීමේ මන්තිරු හදනකොට ඒ රටවල් වල මිනිස්සුවත් ආගමික නායකයවත් පාරට බැහැලා කිව්වේ නෑ මේවා දියුණු කරන්න එපා කියලා. ඒ රටවල් ඒ වගේ දේවල් වලට සහයෝගය දුන්නා. දීලා ඒ රටවල් දියුණු කරන්න රටේ ජනතාව ආගමික නායකයෝ ඇතුළු සියලු දෙනා උදව් කරා. ඉතාම හොඳ වැඩපිළිවෙලක් ගෙනවිලා මේ රට දියුණු කරන්න මේ රටේ අනාගත පරපුරට වඩා හොඳ සුවදායක දියුණු දේශයක් තිලින කරන්න මේ දරණ උත්සාහයේදී එයට විවිධ බාධා මතු කරන්න විවිධ කණ්ඩායම් පෙළ ගැසිලා ඉන්න බව පේනවා.
පාසල් සෞඛ්‍ය සහකාර සේවකින් ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. සිය වෘත්තීය ආශ්‍රිත ගැටළු වලට විසඳුම් ඉල්ලමුනේ මොවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. දිවයිනපුරා පාසල් නියෝජනය කරන පාසල් සෞඛ්‍ය සහකාර සේවකයන් මෙම විරෝධතාවයට එක්ව සිටියා. වසර දෙකක කාලයකට කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට ලබාගෙන තිබෙන මෙම සේවකයන් පවසන්නේ මුදල් වෙන් කිරීමේ අපහසුතා හේතුවෙන් සිය සේවාව නවත්වා ඇති බවයි. ඉදිරියේදී පාසල් ආරම්භ කිරීමත් සමග ස්වේච්ඡාවෙන්ම මුදල් අය කර ගැනීමෙන් තොරව සේවයේ සැපයීමට මොවුන් අපේක්ෂා කරන අතර මොවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි අයවැයේදී මොවුන්ගේ සේවාව ස්ථිර කර දෙන ලෙසයි. මට්ටමින් තමයි අපිට කතා කරන්නේ. ඉතින් අපි ගරු ජනාධිපතිතුමාට කියන්නේ මේක ගැන අවධානය යොමු කළා. අධ්‍යාපන ඇමතිතුමාට අපි කියන්නේ මේක ගැන අවධානය යොමු කළා. අපිට ස්ථීරත්වයක් හරි දීර්ඝ කිරීමක් හරි අපිට කරලා දෙන්න. ගැටලුවක් නැහැ මාස 3ක මේ පඩි රහිත බව. නමුත් අපිට මේ රැකියාව ස්ථීර කරලා ලබන අයවැයෙන් අපිට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. කොවිඩ් ප්‍රසංගතේ මත අපිට යම් කිසි සාධාරණයක් ලබා දෙන මිනිස්සු ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් රටවට අපුවත් කීපයක් කෙටියෙන් සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ අගෝස්තු මස 20 වන දින සිට මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුව ගරුතර මහා සංඝරත්නය ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මැදේ ආගමික වතාවත් පවත්වා තිබෙනවා. පද්දිරිප්පුව පාලම අසල තිබී අධිබල මෝටර් බෝම්බයක් හමු වී තිබෙනවා. මඩකලපුව වැවේ පද්දිරිප්පුව පාලම අසල සිටි ධීවරයින්ගේ දැලට මෙම මෝටර් බෝම්බය පැටලී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. උසාවි නියෝගයකින් අනතුරුව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් එය රැගෙන ගිය බවයි වාර්තා වන්නේ. බඳින තුවක්කුවක් පත්තු වී 57 තිදරුපියකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ රිටිගාරාව මකුලේමට රිදීමාලි අධ්‍යයන ලිපිනේ පදිංචි WM ගුණතිලක නැමැති 57 තිදරුපියේ. සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලි අධ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රටේ සංවර්ධනය අරමුණු කර ගනිමින් සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වෘත්තීය තාක්ෂණවේදීන් බිහිකරන උසස් අධ්‍යාපන ක්‍රමවේදයක් ගොඩනැංවීම තුළින් නිපුණතා කුසලතා හා තාක්ෂණික ඥානයන්ොත් ශ්‍රම බලකායක් ගොඩනැංවීම මූලික අපේක්ෂාව කරගත් යුකෙන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතයි. නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පරීක්ෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන නිපුණතා සංවර්ධන නිලධාරීන් මෙම කාර්ය සඳහා යොදා ගනු ලබනවා. තායිලන්තයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය ආචාර්ය බෝධාගම චන්දිම නාහිමියන් විසින් මහනුවර බොක්කාවල රෝහල සඳහා ලක්ෂ ගණනක් වටිනා ඔක්සිජන් උත්පාදන යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක් පරිත්‍යාග කර තිබෙනවා. රුසියාවේ මොස්කව් නුවරදී පැවති 58 ජාත්‍යන්තර හමුදා බොක්සින් ක්‍රීඩා තරගාවලියේදී කාන්තා කිලෝග්‍රෑම් 75 බරපන්ති යටතේ තරග වැදුණු ගුවන් හමුදා ක්‍රීඩිකා ගයානි කළු ආරච්චි විසින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC විසින් COVID-19 වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට සත්කාර කරමින් තම ජීවිත අවදානමත නොතකා කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය ශේෂ්ත්‍රී කාර්ය මණ්ඩලය මෙම වසංගතයේ මැඩලීම් පිණිස වන ජාතික කාර්යභාරය උදෙසා දෙනු ලබන සහාය වෙනුවෙන් ගෞරව පුදමින් සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සඳහාම වූ සෝදිරි නම් ගාස්තුවෙන් නිදහස් සන්නිවේදන පහසුකම දියත් කරනු ලැබුවා. කොවිඩ් වෛරසයට ප්‍රතිචාර දැක්වීමේ නිරතව සිටින සියලු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් ගනු ලබන එකී උත්සාහය ඇගීම යනුවෙන් තවදුරටත් සහයක් වෙමින් ඔවුන් විසින් ඉටුකරන ලබන එම කාර්යභාරය අතරතුර සිය පවුල් සහ ආදරණීයන් සමග සම්බන්ධතාවයන් පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම සුවදිරි සන්නිවේදන පහසුකම පිරිනමනු ලබනවා. කිලිනොච්චිය ප්‍රදේශයේ මන්තිරු පහේ ගුවන් කලාපයේදී අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ජල කණුවකට වැටී තිබෙනවා. අනතුරින් පසු ත්‍රිරෝද රථ රියදුරු පැනගොස් ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්තරවා. යලිත් හමිමු අපගේ මධ්‍යාහන පුවත් විකාශය සමගින්. ඔබට සුපදස්සක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.